கலா சம்பிரதாயம். இந்தியாவே யமுனா கங்கபட பிஹிட்டி மதுரா நகரைய கேந்திர கரகன கிறிஸ்துவர்ஷ பழனி சிவசேசிட்ட பசன சிவசு தக்வா பிஹு கலா சம்பிரதாய மதுரா கலா சம்பிரதாய லெச ஹந்துனகன்ன பொழுவாம். ஏவகிம் மதுரா நகரைய புராணைய சிட்டம ஆகமிகா சாஸ்கிருத்திக மத்தியஸ்தானையக் லெச பவதிலா தீனோம். මෙම සම්ප්‍රදාය වැදගත්ම යුගය ලෙස කනිෂ්ක රාජ්‍ය පාලන සමය හඳුනගන්න පුළුවන්. මතුරා කලා නිර්මාණ ගැන කතා කිරීමේදී බුද්ධ ප්‍රතිමා කලාවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානය. ප්‍රථමයෙන්ම බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරීමේ ගෞරවය ගාන්ධාර නිර්මාණ ශිල්පීන්ට හමු වුවත් ಭಾರತೀಯ ලක්ෂණ සහිත බුද්ධ ප්‍රතිමාව නිර්මාණ කිරීමේ ගෞරවය හිමිවන්නේ මතුරා ශිල්පීන්ට. ග්‍රීක රෝම ආවාසයේ ඇතිව බුදුන් වහන්සේගේ බාහිර රූපකාය අලංකරණයෙන් යුතුව නිරූපණය කිරීමට ගාන්ධාර ශිල්පීන් උත්සාහ දැරුවා. මතුරා ශිල්පීන් අතින් බුද්ධ ප්‍රතිමාව නිර්මාණය වුණේ බෞද්ධ ග්‍රන්ථවල එන වර්ණනා මුල් කරගෙන ආධ්‍යාත්මික ගුණාංග පිළිබිඹු වෙන ආකාරයටයි. එනම් මතුරා සම්ප්‍රදාය මඟින් ශාරීරික ලක්ෂණමින්ම ආධ්‍යාත්මික ගුණාංගද පිළිබිඹු වන අයුරින් බුදු පිළිම නිර්මාණය කරලා තියෙනවා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වැනි ශාරීරික ලක්ෂණ දැක්වීම පහසු වුවත් බුදුන් වහන්සේගේ අසමසම ගුණාංගයන් මූර්තිමත් කිරීමේ කාර්යයේදී මතුරා ශිල්පියා සාර්ථකත්වයට පත් වී ඇති ආකාරය හඳුනගන්න පුළුවන්. ආධ්‍යාත්මික ලක්ෂණ නෙළීමේදී මුහුණේ හැඟීම් ප්‍රකාශනය ගැන මතුරා ශිල්පීන් වඩාත් සැලකිලිමත් වෙලා තියෙනවා. ඒ වගේම බෞද්ධ සංස්කෘතිය බුදුන් වහන්සේගේ සැබෑ ගුණාංග මතුරා ශිල්පීන් හොඳින් දන්න නිසා කලාකෘතියට අදාළව දෙතිස් මහා පුරුෂ ලක්ෂණ නිවැරදි පරිමාණයන් භාව ප්‍රකාශනයන් ආදිය නිවැරදිව දැක්වීමට මතුරා ශිල්පීන් සමත් වෙලා තියෙනවා. ඔවුන් තම ප්‍රතිමා නිර්මාණය කිරීමේදී පාෂාණ මාධ්‍ය ලෙස යොදාගනු ලබන්නේ සික්‍රි නම් ප්‍රදේශයෙන් ලබා ගන්නා වර්ණ පාෂාණ විශේෂය. මෙම පාෂාණ විශේෂය සුදු කහ දුඹුරු පැහැති තිත් සහිත වන අතර නිර්මාණය සිදු කිරීමෙන් පසු එහි අවලස්සන බව නැති කිරීම සඳහා බදාම තවරා සුමට කර නිර්මාණය අවසන් කරනු ලබනවා. මුල් යුගයේ මතුරා ප්‍රතිමාවල උෂ්ණීෂයේ දක්වල තියෙන්නේ සම්පූර්ණයෙන්ම මුඩු කළ හිසෙහි හරිමැද හක් බෙල්ලෙක් නැත්තම් ගොළුබිලි කටුවක් යටි අතට තබා තිබෙන ආකාරයටයි. කත්‍රා සහ අභිචත්‍ර බුද්ධ ප්‍රතිමා මේ සඳහා උදාහරණ ලෙස ගන්න පුළුවන්. ඒ වගේම හිස මැද උඩට නිරාගිය මාංශමය බුබුලක් ලෙස බුද්ධගය කෞතුකාගාරයේ දක්නට තියෙන තවත් ප්‍රතිමාවක දක්වලා තියෙනවා. ගාන්ධාර ප්‍රතිමාවල බොහෝ විට සිවුරෙන් පාදතල වැසී පැවතුනත් මතුරා ප්‍රතිමාවන්වල ඒ ලක්ෂණය දැක්ගන්න හම්බෙන්නේ නැහැ. පායුගලයේ මගුල් සලකුණු 108ම දැක්වීමට නොහැකි හේයින් සහස්‍රාරක වක්‍ර දෙකක් දක්වලා තියෙනවා දැක්ගන්න පුළුවන්. මතුරා බුද්ධ ප්‍රතිමාවන්හි සිවුර රැලි ඉතා සියුම් අයුරින් ඇඟට ඇලුණු ස්වරූපයකින් නිරූපණය කරලා තියෙනවා. ඒ වගේම ඒකාංශ චීවරයේ මෙන්ම උභයාංශ චීවරයද නිරූපණය කරලා තියෙනවා. ශරීරයේ පාල කොටසෙහි චීවරය ඇඟට ඇලුණු අයුරින් ඉතා සියුම්ව නිර්මාණය කිරීමට මතුරා ශිල්පීන් සමත් වෙලා තියෙනවා. අඳනේ පටයකින් සිර කරලා බැඳලා තියෙන ආකාරය පෙන්වුම් කරන අතර බුදුරජාණන් වහන්සේ සිවුර ඇඳ පොරවා සිටි ආකාරය ගැන ගාන්ධාර ශිල්පියාට වඩා මතුරා ශිල්පියාට අවබෝධයක් තිබුණු බව මේ අනුව පෙනී යනවා. බුදු සිරිතේ විවිධ අවස්ථා නිරූපණය කිරීමට මතුරා කලා ශිල්පියා විවිධ මුද්‍රා යොදාගෙන ඇති අයුරු දක්නට ලැබෙනවා. ඒ අතරින් බුදුවන අවස්ථාව නිරූපණයට භූමි ස්පර්ශ මුද්‍රාව, ප්‍රථම ධර්ම දේශනය සඳහා ධර්මචක්‍ර මුද්‍රාව, ආශිර්වාද කිරීම, අභය මුද්‍රාව වැනි මුද්‍රා භාවිතය හඳුනගන්න පුළුවන්. ඒ වගේම පාද පිහිටීම අනුව පద్මාසන, වීරාසන, භද්‍රාසන වැනි ආසන ක්‍රම සහිත ප්‍රතිමා දැක්ගන්න පුළුවන්. බුද්ධ ප්‍රතිමා නිර්මාණයේදී පරිමාණ ලක්ෂණ ගැනද මතුරා ශිල්පියාගේ අවධානය යොමු වූ බව හඳුනගන්න පුළුවන්. නළලේ සිට නිකට දක්වා ඇති ප්‍රමාණය එක් ඒකකයක් විදිහට අරගෙන ඒ වගේ කොටස් 8කින් හෝ 9කින් යුක්ත වෙන ආකාරයට ශරීරය නිර්මාණය කරලා තියෙනවා. මතුරා නිර්මාණ අතර වැඩ සිටින ඉරියව් සහිත ප්‍රතිමා බහුල වන අතර
අලංකාර ප්‍රභා මණ්ඩලයකින්ද යුක්ත වෙනවා. ලඹ සවන් හා ඌර්ණ රෝම ධාතුව ආදී ලක්ෂණද ප්‍රතිමා තුළ දක්නට ලැබෙනවා. පාදයන්හි දෙපතුල් මංගල ලක්ෂණයන්ගෙන් යුක්ත වෙනවා වගේම දෑත් ශරීරයෙන් මදක් ඈත්ව සිටිනසේ නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම නාභිය, අඳනය, ඉනපටිය ආදිය විනිවිද පෙනෙනසේ මතුකර දක්වලා තියෙනවා. මුල්කාලීන ප්‍රතිමා හිස මුඩු කලායුරින් දක්වා තිබෙන අතර පසුකාලීනව කුණ්ඩලාකාර හිසකෙස් හා ඌෂ්ණීෂය දක්නට ලැබෙනවා. මෙවැනි බාහිර ලක්ෂණයන්ගෙන් මෙන්ම මද සිනහව, අඩවන්දෙන ප්‍රසන්න පෙන්න, චාම් බව සහ ජීවමාන බවද බුද්ධ ප්‍රතිමා සඳහා එක් කිරීමට මතුරා ශිල්පීන් සමත් වෙලා තියෙනවා. කතරා බුද්ධ ප්‍රතිමාව මතුරා ගුරුකුලයේ සුවිශේෂී නිර්මාණයක් වන මෙම ප්‍රතිමාව කතරා නම් ප්‍රදේශයෙන් හමු වූ නිසා මෙම ප්‍රතිමාව කතරා ප්‍රතිමාව ලෙස හැඳින්වෙනවා. පద్මාසනයෙන් වැඩ සිටින අයුරු නිරූපණය වෙන මෙම ප්‍රතිමාවෙන් දකුණු අතින් අභය මුද්‍රාව නිරූපණය වෙන අතර වම් අත්ල වම් පාදයේ මත තබාගෙන සිටින ආකාරයක් දැක්වෙනවා. ආසනයේ සිංහ රූප කැටයම් කර ඇති අතර විසවටා කැටයම් රහිත ප්‍රභා මණ්ඩලයක්ද දැක්වෙනවා. වැඩ සිටින ආසනයේ සිංහ රූප කැටයම් කර ඇති අයුරු දක්නට ලැබෙනවා. හිසවටා ප්‍රභා මණ්ඩලයක් දක්නට ලැබෙන අතර එය කැටයම් රහිත වෙනවා. පසුපසින් බෝධියක් මෙන්ම බ්‍රහ්ම සහ ඉන්ද්‍ර දේවරූප සහ තවත් පරිවාර දෙවිවරු දක්නට ලැබෙනවා. පැහැදිලි උස්නීෂයකින් යුක්ත වන අතර මොහුනෙන් කරුණාබර සොම්නස් සහගත බව දක්නට ලැබෙනවා. චීවරයේ ඒකාංශ කොට පොරවා ඇති අතර සියුම් රැලිද දක්නට ලැබෙනවා. කනිෂ්ක රජුගේ රුව හිටගත් ඉරියව්ව සහිත මෙම ප්‍රතිමාව මතුරා කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ප්‍රතිමා අතරින් හමුවන සුවිශේෂී කලා නිර්මාණයක්. සික්‍රිනං පාෂාණය නිර්මාණය කර ඇති මෙම ප්‍රතිමාවෙහි හිස දක්නට ලැබෙන්නේ නැහැ. මෙහි ඇඳුම් ජාමතික ලක්ෂණ අනුව නිර්මූපණය කර ඇති අතර මොංගෝලියානු ඇඳුමට සමානකමක් ඇති බව විචාරකයන් අදහස් දක්වනවා. මෙහි ඇඳුමේ වාටියේ රාජාධිරාජ කනිෂ්ක යනුවෙන් සඳහන් කර තියෙනවා. එක් අතක කඩුවක්ද අනිත් අතේ සෙංකෝලයක්ද දක්වා ඇති අතර පළල් වූ පාවහන් පැනද ඇති අයුරු මෙයින් නිරූපණය වෙනවා. ග්‍රීක ජාමතික යුගයේ සිහිපත් කරවමින් මතුරාවේ මුල් යුගයට අයත් වෙන මෙම ප්‍රතිමාවට සමාන රුවක් කනිෂ්ක රජුගේ කාසිවලද දක්නට ලැබෙනවා. සාරානාත් කෞතුකාගාරයේ ඇති බුද්ධ ප්‍රතිමාව බල තෙරුන් විසින් කනිෂ්ක රජුට පූජා කළායයි සැලකෙන මෙම බුද්ධ ප්‍රතිමාව මේ වන විට සාරානාත් කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙනවා. මෙම ප්‍රතිමාව මතුරා ප්‍රතිමාව අතරින් ඉතාමත් දේශීය කලා ලක්ෂණවලින් යුක්ත ප්‍රතිමාවක් වන අතර මෙය කනිෂ්ක රජුගේ රාජ්‍යත්වයෙන් තෙවැනි වසරේදී බල තෙරණුවන් විසින් කනිෂ්ක රජුට පූජා කළ බව සැලකෙනවා. මිනිස් ප්‍රමාණයට වඩා විශාලත්වයෙන් වැඩි මෙම ප්‍රතිමාව බෝධිසත්ව ප්‍රතිමාවක් ලෙසද විචාරකයන් අදහස් කරනවා. වමුරේ පමණක් වැසෙනසේ ඇඳ ඇති සාම්ප්‍රදායික නොවන ඇඳුම ගිහි ඇඳුමක් ලෙස විචාරකයන් හඳුන්වනවා. නමුත් බුදුන් වහන්සේ අඳනයක් ඇඳ පටියක් බැඳ ඊට උඩින් සිවුර පොරවා සිටින බවද සමහර පොතපතවල සඳහන් වෙනවා. මම පිළිමේ පිළිමවල සමහර දුබල ඇඳුමකින් සැරසී සිටින විට ඇඳමේ කොටසක් යටින් පේන්නට ඇත් බව විශ්වාස කරනවා. මෛත්‍රී බෝධිසත්ව පිළිමය මතුරාවෙන් හමු වී ඇති මෛත්‍රී බෝධිසත්ව පිළිමය ඉතාම උසස් නිමාවකින් කරන ලද ප්‍රතිමාවක් ලෙස හඳුනගන්න පුළුවන්. මතුරා යක්ෂ රූප හා සමානකමක් දැක්වුවද මෙහි ඇති විශේෂ අංග ලක්ෂණ අනුව
මිසක වශයෙන්ම බෝධිසත්ව පිළිමයක් ලෙස හැඳින්වෙනවා. දකුණතින් අභය මුද්‍රාව නිරූපණය කර ඇති අතර අත්ලේ ධර්ම චක්‍ර මුද්‍රා සලකුණු දක්වනවා. පහතට හෙළූ වම් අතින් පැන් කෙන්ඩියක් ඔසවාගෙන සිටින අයුරු දැක්වෙනවා. ආභරණවලින් සැරසී ඇති ප්‍රතිමාවේ උඩුකය නිරුවත්. හිසට පිටුපසින් දක්වා ඇති ප්‍රභා මණ්ඩලයෙන් පූජනීය බව පෙන්වා දීමට සමත් වී ඇති බව විචාරකයන් අදහස් දක්වනවා.